Recording. Right. Oh, if clauses all first part එක කියන්නේ අපි close conditional one එකේදී කතා කරා simple present tense එකක් අරගෙන වාක්‍ය මුලට if ඇවිල්ලා main clause එකේ initial canvas මේ use කරලා වාක්‍ය නිර්මාණය කරන්න පුළුවන්. ඒක අපිට negative form හන්න පුළුවන්. එතකොට passive form හන්නත් පුළුවන්. passive වාක්‍ය යොදන්නත් පුළුවන්. එතකොට active passive කලව මේ කියන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නැහැ. අර rule එකට යටත් වෙන්න ඕනේ. එච්චරයි දැනගන්න ඕනේ කියන්නේ. ඊට අමතරව එතන අපි ලියා ගන්න පුළුවන් ඕන මෙන්න මෙහෙම එකකුත් if not සමානයි unless scale යටින් ලියා ගන්න මේකත් එතන මම වාක්‍ය කීපයක් ලියලා එකක් පැහැදිලි කරන්න if not සමානයි unless කියන එක හරි. તો මෙතන if not කියන්නේ අපි negative form එකෙන් අහපු වාක්‍ය. ඒ කියන්නේ අර ඉන්නේ නැත්තම් ඔයා අනන්නේ නැත්තම් කියලා අපි වාක්‍යයක් කියන්නේ අන්න ඒ වගේ. හරි. එතකොට ඔයා අපිට හොඳින් ඉගන්නන්නේ නැත්තම් ඔයා අපිට හොඳින් ඉගන්නන්නේ නැත්තම් අපිට බෑ විභාග සමත් වෙන්න. අපි කොහොමද කියන්නේ? ඔයා අපිට හොඳින් ඉගන්නන්නේ නැත්නම්. If you If you don't don't teach us teach. well, we can't pass the exam. චාමික මයිට් එක ඕෆ් කරා මේ සවුන්ඩ් එක එන නිසා චාමික Can it's a can in Makuru type? Sorry. Yes, yes, thanks. Oh, if you don't, you the got type pela. You the got type. Yeah, no matter type karani adi samahan lao tapo. එතකොට if එක තමයි තේන්න මුලට එන්න ඕනේ. ඒක තමයි නැත්ති. If you don't capital වෙන්න බෑ simple වෙන්න ඕනේ. If you don't teach us well, ඔයා අපිට හොඳින් ගන්නන්නේ නැත්තම් we can't pass the exam. හරි? අර මේ negative එක. දැන් මෙතන මේ මම උඩ දුන්න point එක තමයි මේ if not සමානයි unless කියන්නේ. If not කියන්නේ මම මේ දීලා තියෙන දැන් ප්‍රකාශය. කියන්නේ මේකේ තියෙන මේ if එකයි මේ do not කියන එක මෙන්න මෙතන මම not එකතු කරගෙන තියෙන්නේ. නැතාර්ථ කියන එක. ඒ කියන්නේ මෙන්න මේ sentence එක අපිට ලියන්න පුළුවන් unless දාලා. ඒ කියන්නේ if not වලින් ලියන කතන්දරේම unless දාලා කියන්නත් පුළුවන්. එහෙමනම් කොහොමද අපි ලියන්නේ? ඔයා හොඳින් උගන්නන්නේ නැත්නම් අපිට බෑ විභාග සමත් වෙන්න. හරි? නැත්නම් කියන එක unless වලින් මුලින් පටන් ගන්න. එතකොට මොකද වෙන්නේ unless You teach. හරි. Unless you teach us well. As well. We can't Oh, pass the ito ටික ලියන්න. exam. Because We can't pass the exam. අර ටිකමයි ලියන්න. එතකොට දැන් පැහැදිලිද මේ if not සමානයි unless කියලා දුන්න point එක? ඉතින් අපිට negative form එකෙන් කියන simple present tense එක අපි do not නැතත් if not දාලා ලියන වාක්‍යෙම unless වලින් කියන්නත් පුළුවන්. එතකොට මේ දෙකම සමානයි තේරුම. තව වාක්‍යයක් ලියලා ඉමු. ඇය කෑ ගහන්නේ නැත්නම් ඔහු ඒ ඉදිරිපත් කරන්න ඉඩ තියෙනවා. ඇය කෑ ගහන්නේ නැත්නම් අපි if not only මුලින්ම ලියමු. If she if doesn't very good. If she doesn't scream යට ගිරියෙන් කෑ ගන්නවා නම් scream shout shout. If she doesn't shout මොකද මං කිව්වේ? ඇය මේක ඔහු මේක ඉදිරිපත් කරන්න ඉඩ තියෙනවා. හරි. ඔහු මේක ඉදිරිපත් කරන්න ඉඩ තියෙනවා. He may present it කියලා ගමුකෝ එක කියලා he may oh present it. ඇය කෑ ගහන්නේ නැත්නම් ඔහු ඒ ඉදිරිපත් කරන්න ඉඩ තියෙනවා. හරි. So this sentence can be written by using unless as well. How do you write?
unless She she shout. shout කියලා බෑ එතන එතන shouts වෙන්න ඕන Oh, sorry. නේද unless she shouts එකේ ගහන්න නැත්නම් he may present it Present. oh. ඔව් ඔහුමාව විශ්වාස කරන්නේ නැත්නම් මට බෑ ඔහුව නැත්නම් මම ඔහුව විවාහ කරගන්න නැති වෙයි ඔහුමාව විවාහ ඔහුමාව විශ්වාස කරන්නේ නැත්නම් එතකොට කොහොමද if he If he doesn't believe, doesn't trust me that is a sort of trust if he doesn't trust me I won't nathang I will not I won't marry him girl කියන කතාවක් දැන් එන්න හිතමු හරියට තොර කතන්දරේ if he doesn't trust me ඔහු මා විශ්වාස කරන්නේ නැත්නම් මම ඔහුව මරි කරන්න නැති වෙයි right the same sentence can be written by using unless how unless he Unless he trusts. oh trusts me I will not or I won't marry him හරි එතකොට මේකත් අදාළ වෙන්නේ type 1 එකටම තමයි okay Okay. write Okay. down write down this. Three examples Okay.
Okay. Okay, so. Right. What about the meanings? Can you understand? Yes. I think now you can understand the meanings because you have learned. Okay. Do you want more sentences or is it enough? Do you want more? If you want, I can write. Now, another. Tinsa. ඇති කවශයට හරිද මාට කියක් දන්න නෑනේ වැඩකට චාමික තත්ත්ව තේරුණාද කතා කරන්න බැරුව ඇති දෙන්නට නේද වැඩ ඇති තේරුණා ඕකේ එහෙනම් අපි යන් ටයිප් වලට සකන් කන්ඩිෂනල් එකට යනවා ලිය ගන්න ටයිප් 2 කියලා මම ගන්න ටයිප් 2 කන්ඩිෂනල් 2 දෙවෙනි කොන්දේසිය Second condition. I'm here, not for one. Conditional Makilda, conditional film. Okay. Make it Tarawa game, if close, I know you can have a chart to come again, and the gun, we don't make it. එකෙන අපිට දෙපැත්තට ලියන්න ඕන මේක පොවන් දෙන්නම් මමත් මෙන්න මේක ලියා ගන්න හඳ ගන්න right පළවෙනි එක if close කියලා ලියමු second sign එක ලියා ගන්න main close කියලා main close if close එකට දැන් එන්නේ second type conditional 2 එකේදී නැත්නම් type 2 එකේදී simple past tense එක. Simple past tense. Main clause එකට වෙන්නේ මොකද? Would එනවා could එක එනවා should එනවා might එනවා would could should might කියලා could should might හරි දර්ශනී හරි දෙන්න සමාට ලියනවද දන්න අපි චුට්ටක් බලමු අර if close එක නම් simple past tense කියලා ලියමු main close එකේ would could should might කියලා තමයි දැන් model එන්නේ හරි එතකොට දැන් වෙන්නේ simple past tense එකක් ආපු නිසා models ටික change වෙලා තියෙනවා හරි example number 1 ඔයා මෙහි ආවනම් මට වාට සල්ලි දෙන්න තිබ්බනේ. ඔයා ආවේ නැහැ. ඔයා මෙහි ආවනම් මුලට if වෙනව කොහොමද? ආවනම් කියන්න simple past tense එකක් එන්න ඕන නිසා if you came here. Came here. Oh, if you came here, you went on the thing. If you came here, it was a click. කමාවක් වටිනවා. මට සල්ලි දෙන්න තිබ්බනේ. දෙන්න තිබ්බා
I would give I would give money. That would be. Paling kali agamu ini. කියන්නේ එතකොට මේවා දැන් අර අපි කියන්නේ සිංහලෙන් නොවුන උනායයි සිතන ප්‍රකාශ දෙන්නේ අපි කියනවා හයිපොතෙටිකල් කියලා. ඒ කියන්නේ මනක්කල්පිත වගේ ඒවා. හරි, දැන් ඔයා මෙහි ආවද? ආවෙත් නෑ, සල්ලි දුන්නෙත් නෑ. නෑ. ඒ වුණාට අපි කරනවා ප්‍රකාශ, අයියෝ ඔයා ආවනම් මට සල්ලි දෙන්න තිබ්බනේ. එතකොට මේක මේ වෙලා නෑ. හැබැයි ඒ වුණාට අපි එහෙම ප්‍රකාශ කරනවා නේ. අනේ එවැනි ප්‍රකාශයක් මේක improbable, මේ වැඩේ වෙන්නේ නැති එකක්. හරි, hypothetical කියලා කියනවා නිකන් අර අනක්කල්පිත කතන්දරයක්. හරි, අපි තව එකක් ගමු. ඔවුන් ඔයා නැතනම් ඔවුන් අපිට ආරාධනා කරා නම් අපි පාටියට යන්නත් ඉඩ තිබ්බා. ඔවුන් අපිට ආරාධනා කරාන. They If they invited invite us, නේ? ඔවුන් අපිට invited us. ආරාධනා කරාන. අපි පාටියට යන්නත් ඉඩ තිබ්බා. මතකද ඔබ යන්න ඉඩ තිබ්බා, යන්නත් ඉඩ තිබ්බා. We must invite. We might go. අපි යන්නත් ඉඩ තිබ්බා. We might go to the party කියලා මගම්ක. එතකොට ඒගොල්ලෝ අපිට ආරාධනා කියුවෙත් නෑ, අපි පාටියට ගිහිල්ලත් නෑ. ගින්නක් නෑ. එවැනි ප්‍රකාශ. අපි හොඳින් සෙල්ලම් කරා නම් අපිට තරගෙ දිනන්න පුළුවන්ව තිබ්බා. එහෙම තමයි සිංහලෙන් කියන්න වෙන්නේ. ඈ, අපි හොඳින් සෙල්ලම් කළා නම්, if we If we played well, play well, if we played well, අපිට තරගෙ දිනන්න පුළුවන්ව තිබ්බා. පුළුවන්ව තිබ්බා කියන එක මම සිංහලෙම could එක use කරන්න ඕන නිසා කියන්නේ. We could we could win the match කියලා ගමුනේ. match. If we played well, we could win the match. පණිවිඩය කලින් යවලා තිබ්බනම්, පණිවිඩය කලින් යවලා තිබ්බනම් ඔහු දැන් ආයුතුව තිබ්බා. කොහොමද කියන්නේ? පණිවිඩය කලින් යවලා තිබ්බනම් පැසිව් වලින් කියන්න වෙන්නේ if. News was If the message, නේද? if the If the message was sent strength early, if the message was sent early, ඔහු දැන් පැමිණිය යුතුව තිබ්බා. he should he
He should. arrive a cup. Oh, come come này. He should come now. If the message was sent early, he should come now. තරහන now නෙමෙයි යූස් කරන්න ඕන මේ then කියන එක. He should come then. ඒ කියන්නේ එකක් past tense වෙනවා. ඒ කියන්නේ now එකේ අපි අතීත කතන්දරයක් කියද්දි indirect indirectly then තමයි යූස් කරන්නේ. Now තිබුණොත් then වෙන්න ඕන. ඒ කියන්නේ දැන් මේ Then, then then then, then. then. අර ඔව් එහෙමනම් ඒ ආයතුව තිබුණා කියන කතන්දරයක් එන්නේ එතකොට. ඒ කියන්නේ මේක දැන් මේ දෙකම past tense. ඒ කියන්නේ උනේ නැති කතන්දරයක්. හරි පණිවිඩය යවුවද? නැහැ. ඔහු ආයතුව තිබුණට ඔහු ඇවිල්ලාද? ඒ වැඩේ වෙලත් නැහැ. Improbable sentences. හරි. අනේ දැන් කියන එතන පොඩක් තේරුම්. ඒ කියන්නේ now කියන එක අපි ලියන්නේ simple present tense වගේ අවස්ථාවක් කියලා හිතාගන්න. අපි past tense වලදී දැන් he came now කියලා කිව්වට දැන් මෙතන මේ අර ආව නම් කියලා conditional එකක් එක යනකොට වඩා හරි grammar rule එක now නෙවෙයි then කියන එක use කරන එක. He should come then. ගමන් now කියන එක කතාවට ප්‍රශ්නයක් නැහැ. ඒකත් මම ලිව්වේ ඒකයි. අපි direct indirect කතා කරනවා. ඒකේ ගොඩක් rules තියෙනවා. හරි? Direct indirect ලොකු lesson එකක්. ඒකේ ඔය grammar rules කියන්නේ tenses change නේ ඔක්කොම දෙනවා. තව tenses දෙක තුනකින් පස්සේ තියෙන්නේ. This එක that වෙනවා, this එක those වෙනවා. හරි? Now එක then වෙනවා. Can එක could වෙනවා, have has තිබ්බොත් had වෙනවා. ඒකේ rules ගොඩක් තියෙනවා. What සිංහල else? තේරුම් මොකද සර්? එතකොට පණිවිඩය කලින් යවන්න යවන්න තිබ්බා නම් ඔහු පණිවිඩය යවුවා නම් අය යවුවා නම් ඔහු ඔහු එන්න තිබ්බ දැන් කියන එක. දැන් එන්න කියන එක තිබ්බා. තමයි තේ එන්න ඔහු ආ යුතුව තිබුණා කියන එක කියවෙන්නේ සිංහලෙන්. බලන්න සිංහල කියා ගියාම හරි අමාරුයි. හරි ඒ කියන්නේ දැන් he should come කියපුවාම ඔහු ආ යුතුයිනේ. ඔහු පැමිණිය යුතුයි. හරි? අද if the message was sent early පණිවිඩය කලින් යවලා තිබ්බා නම් ඔහු මේ වෙනකොට ඔහු දැන් ආයුතුව තිබ්බා කියලා තමයි කියන්න වෙන්නේ සිංහලෙන්. දැන් එතන පණිවිඩය කලින් යවලා තිබ්බනම් කියලා කියන්න බෑ. යවලා ඇයි අපි එහෙම කියන්නේ නැද්ද? යවලා ඔයා ලියුම යවුවා නෑ නම් නෑ එහෙනම් එනේ මං කියන්නේ යවලා වුණොත් හැ පර්ෆෙක්ට් වගේ නේද? අර ඔය වෙලා යව්වා. ඔව් තිබුණා දැන් වගේ. අපි සිංහලෙන් ඔක කියන්නේ කොහොමද කියන්නකෝ. සිංහලෙන් කියවෙන්නේ නැහැ ඔක ප්‍රශ්නේ තියෙන්නේ. ඔන්න බලන්න if the message was sent early. පණිවිඩය කලින් යව්වා නම්. ආයතන යව්වා නම් කියලා ගන්න. එතකොට යවුවා හරි. නන්නේ ඔව් යවන යවුවා තිබ්බනේ. නන්නේ යව්වා නම් කියන්නේ. එතකොට හරි ඈ. මට වැරදිලා සිංහල. ඔව් පණිවිඩය කලින් යව්වා නම්. ඔය දෙවෙනි කොටස ටිකක් කියාගන්න අමාරුයි සිංහලෙන්. දැන් ඔන්න පළවෙනි එක ඉඳන් බලන්න if you come here. ඔයා මෙහි ආවා නම්. I would give money. මට සල්ලි දෙන්න තිබ්බා. ඒක ප්‍රශ්නයක් නැහැ. If they invited us, ඒගොල්ලෝ අපිට ආරාධනා කරා නම් we might go to the party. අපි පාටියට යන්න යන්න තිබ්බ යන්නත් ඉඳ තිබුණ තිබ්බා. තිබ්බ ඔව්. If we played well, අපි හොඳින් සෙල්ලම් කළා නම් අපිට තරඟ දිනන්න පුළුවන්ව තිබ්බා කියලා තමයි ඉතින් කියන්නේ. දැන් ඒක සිංහල කියන්න අමාරුයි. ඔන්න බලන්න ඔය. If we played well, we could win the match. අපි තරඟේ දිනන්න කොහොමද කියන්නේ? අපි තරඟ දිනන්න පුළුවන් වුණා. උනා එහෙම උනා කියන්න බෑනේ. ඉතින් ඒක නිසා ගැලපෙන්නේ පුළුවන්ව තිබ්බ කියන එක තමයි ගැලපෙන්නේ. right. අමාරු වගේ සිංහල කියලා දැන් තව කතන්දරයක් මේකේ තියෙනවා. ඒක කියපුවම තව ටිකක් මේ අවුල් වෙනවා. නමුත් ඒක කරන්න දෙයක් නැහැ. වෙනස් වෙනවා. මෙන්න මෙහෙම එකකුත් තියෙනවා. දැන් මම වෛද්‍යවරයෙක් වුණා නම් මට ඔයාට ප්‍රතිකාර කරන්න තිබ්බා. මම වෛද්‍යවරයෙක් වුණා නම් එතකොට ඒක දැන්
බී කියන වර්බ් එකෙන් තමයි මේ අරගෙන තියෙන්නේ. බී කියන එකත් ඉරිගුලර් වර්බ් එකක් නේ. ඇම් නිසා තමයි වර්තමාන කාලේ. අතීත කාලේ වොස් වගේ ගන්න පුළුවන්. එතකොට කොහොමද ගන්න එතන? If I මම වෛද්‍යවරයෙක් වුණා. Now. I am a doctor. I am a doctor. If Oh. I am, if Oh, I am a be a doctor කියන බෑද? doctor, නෑ නෑ නෑ. then දැන් මම I am. වෛද්‍යවරයෙක් වුණා නම් කියලා මං කියන්නේ. I was. Oh. Oh, මෙතන if I If I was was be. was නෑ I be එකක් නෑ. B වල B තමයි වර්තමාන කාලේ. ඒ Oh, කියන්නේ B sorry, තමයි sorry. full verb එක. B එකේ වර්තමානය තමයි am නිසා ඒකේ අතීතය was. හරි. එතකොට if I was a doctor කියලා සාමාන්‍යයෙන් ඔයාට මේ conditional clauses වල දකින්න බෑ. හරිද? ඕක ලියන්නේ I was නෙමෙයි I were කියලා කියන්නේ. හරි. If I were a doctor මං වෛද්‍යවරයෙක් වුණා නම් එතනදී කියන්නේ මේ verse එකට වඩා තව ඒ කියන්නේ දෙකම අතීත තමයි. අද මේ මේක මේ යූස් කරද්දී verse එක නෙමෙයි යූස් කරන්නේ I were කියලා තමයි කියන්නේ. I විතරක් නෙවෙයි ඕන subject කෙනෙක් එක if clause එකක් එක යදනකොට යදන්න ඕන were කියලා. ඒක තමයි ඒක තමයි grammar rule එක. ඉතින් verse එකට වඩා were එක තව ටිකක් මේක අතීත කරලා තියෙන්නේ කියලා තමයි කියන්නේ. හරිද? දෙකම අතීත තමයි. නමුත් මේ if clause එකත් එක්ක කෙනකොට සියලු කර්තෘත් එක්ක was යදන්නේ නැහැ. were තමයි යොදන්නේ. හරිද? If I were a doctor, මම වෛද්‍යවරයෙක් වුණා නම් මට වඩ ප්‍රතිකාර කරන්න තිබ්බා. I would My good treat you. I would treat you. ඇය මෙතන හිටියනම් ඇය ඔහුට ගහන්නත් ඉඩ තියෙනවා. ගහන්න තියෙන තිබිලා තිබුණ ගැනදරක් කියන්නේ. ඇය මෙතන හිටියනම් if she was done the behavior was දෙන්නේ නැහැ මේ conditional clauses එක if she were කියලා use කරන එකත් විශේෂ අවස්ථාවක් ඔන්න highlight කරලා තියාගන්න. If සිංගියුලර් වලත් එක්ක yes සිංගියුලර් පොර කියන ප්‍රශ්නයක් නෑ එතකොට. නැහැ සියලු දෙනත් එක්ක if word කියනකොට past tense form එකේදී if clause එකේදී were තමයි යොදාගන්න. Have to remember සාමාන්‍ය වාක්‍යයක් වගේ නෙමෙයි එතකොට. Okay. හරිද? ඒ කියන්නේ ඇත්ත සිටුවේෂන් වල ඒ කියන්නේ ප්‍රැක්ටිකලි වෙන සිටුවේෂන්ස් වල තමයි අපි වර්ස් යූස් කරන්නේ. හරිද? ඒ කියන්නේ දැන් ඇය පාටිය හිටියා නමුත් මට ඇයට කතා කරන්න බැරි වුණා. දැන් ඒක ඇත්ත නේද? එක තේරු සිංහල තේරුම් ගන්න චුට්ටක්. දැන් ඇය පාටිය හිටිය අහගන්න කොහෙන්. ඒ කියන්නේ මේක ඇය පාටිය හිටිය දැන් මෙයා මේක ප්‍රසන්න මේක මේ මේ මෙයා පාටිය ඉඳලා මේක එතකොට වෙන වැඩක්. ඒ කියන්නේ මේ වෙලා මේක මේ මේ අපිට සිංහලෙන් කියන්නේ මේ ට්‍රූ ෆැක්ට් එකක් මේ සත්‍ය කතන්දරයක්. ඇය පාටිය හිටියා නමුත් මට කතා කරන්න බැරි වුණා. She was at the party, but I couldn't talk her. මෙතන මේක හයිපොතටික් කතන්දරය. ඒ කියන්නේ මේක මනක් කල්පිත කතන්දරය. මේක මේ වෙලා නැති කතන්දරයක්. අන්න එවැනි අවස්ථාවල සියලු කර්තෘත්ව එක යූස් කරන්න ඕන ඔබ. ඇය පාටිය හිටියනම්. එතකොට දැන් හිටියනම් මට කතා කරන්න. එතකොට දැන් මේක ඉඳලාද?
ඉඳලා නැහැ. ඉඳලා නැහැ. ඉඳලා නැහැ. හැබැයි අපි ප්‍රකාශ කරනවා ඒක ප්‍රකාශ. මනක් කල්පිත කතන්දර. වෙනෙන් වෙන් උනේ නැති කතන්දර කතන්දර. අන්න එහෙම උනේ නැති ඒවා ගැන කියනකොට අපි යොදන්න ඕන සියලු කර්තෘත් එක්ක ව. උදාහරණයක්. You were at the ground 2 days before, so I could talk to Kaushi. හරිනේ. ඔයා ග්‍රවුන්ඩ් එකේ හිටියා, ඒ හන්ද මට ඔයාට කතා කරන්න පුළුවන් වුණා. ඒක වුණානේ දැන්. ඒක වුණ වැඩ. හරිද? අද මම මෙහෙම කියනවා. If you were today before 7:30, I could talk you. ඔයා දැන් 7යි 30ට කලින් හිටියද එතන? නෑ හිටියේ නෑ. එතකොට මට කතා කරන්නත් බැරි වුණා. හිටියා හිටියෙත් නම් නෑ කතා කරන්න. හිටියා නම් කතා කතා කරන්න කරන්න කතා කරන්න තිබ්බා. එතකොට ඒක 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 මේ ඇත්ත කතන්දරයක්ද නැහැ? ඒක මනක් කල්පිත නෑ එකක්. මම අගත් එක. ඔයා හිටියා නම් කතා කරන්න. අන්න එවැනි ප්‍රකාශ කරනකොට සබ්ජෙක්ට් කවුරු වුණත් ව තමයි යූස් කරන්න ඕනේ. ක්ලියර්ද වැඩේ? Yes. ඒක මතක තියාගන්න. ඔක විශේෂ අවස්ථාවක්. ඒක හයිලයිට් කරගන්න. ඕකේ. එතකොට ඇයි මෙතන? ඔව්. හා හයිවනි කියන එක කියමු. ඇයි මෙතන හිටියා නම්? ඇයි වාට පහර දෙන්න ඉඳ තිබ්බා. පහර දෙන්නත් ඉඳ තිබ්බා. පහර දෙන්නත් ඉඳ තියෙනවා කියලා කියමු කොහොමද? කියෙන්නේ නැහැ එහෙම කිව්වට. හරි. If she were here, She might hit she might you. hit you. තොර එයා එතන හිටියෙත් නෑ. ඇය පහර දීලත් නෑ. වැඩේ වෙලා නැති කතන්දරයක් මේක. ඒකයි. අපි කියන්නේ බස් එක ආවනම් බස් එක කලින් ආවනම් මට යන්න තිබ්බනේ. අවන නැතිව තොර බස් එක කලින් ඇවිල්ලත් නෑ. මම ගිහිල්ලත් නෑ. හරිද? අන්න එවැනි ප්‍රකාශ තමයි මේකෙන් කියන්නේ. හරි, ඒක කියමුකෝ එහෙනම්. බස් එක කලින් ආව නම් මට ට්‍රේන් එක අල්ල ගන්න තිබ්බනේ. If the was in the bus were නැනේ බස් එක තිබ්බනම්. බස් එක ඔය ඕන එකකින් කියන්න පුළුවන් මට ප්‍රශ්නයක් නැහැ. බස් එක කලින් ආව නම් if the bus came early, if the bus came early මට ට්‍රේන් එක අල්ල ගන්න තිබ්බනේ. තිබ්බනේ. ඔව් තිබ්බා. අපි සිංහල කියන්නේ තිබ්බනේ කියලා I කැලඹුත් would කියන. I would catch get the train. train. බස් එක කලින් ආවෙත් නැහැ. මං ට්‍රේන් එක අල්ල ගත්තෙත් නැහැ. පැසිව් එකක් ක්ලේ නේද? ඔක්කොම ඇක්ටිව් එලිමෙන්ට්. නෑ, පැසිව් එකක් ක්ලේ දෙනවා නේ. කියන්න ඉතින් ඒ වගේ ප්‍රකාශයක් නොවුන වුණා යැයි සිතන ප්‍රකාශ. සිංහල තේරෙනවද? නොවුන වුණා යැයි සිතන ප්‍රකාශ සිංහලෙන් කිව්වොත්. දැන් ඔය බස් එක ආව නම් කියන එක අපිට පැසිව් වලින් කියන්න බැරිද? අතින් බැ පැසිව් වලින් කියන්න බෑ. ඇයි? මං කිව්වනේ මේ හැම වර්බ් එකක්ම පැසිව් දාන්න බෑ. ඉන්ට්‍රාන්සිටිව් කියලා වර්බ් ජාතියක් තියෙනවා. ඒක උඩේ come, go, fall, බැ බැ leak. ඒකයි. එනවා කියන එකත් එක පැසිව් සාමාන්‍යයෙන් යූස් කරන්නේ. ඒකයි බස් එක ආව නම් කියලා ගත්තේ ඇක්ටිව් වෙන්නේ ඈ. සාමාන්‍යයෙන් ඒ දුවන වාහන වගේ ඒවා. ඉතින් අපි සාමාන්‍යයෙන් අර කතා කරන්නේ එහෙමයි. This bus runs very quickly. මේ බස් එක හරි වේගෙන් යනවා.
ඒකන රයිව කෙනෙ හිටියට රයිව කෙන තම ගෙනියන්නේ මත මේ ප්‍රක්ටිකල් යුසජ එක කියන්නේ This bus Okay. runs. This bus runs very quickly. මේ බස් එක වේගෙන් යනවා. Runs. දුවනවා කියන එක කියන්නේ කියලා. යනවා කියන එක කියන runs use කරනවා. What else? හැදගන්න පැසි එකක් කියන්න කියමු ලියුම කියෙව්වා නම් ඇත්ත දැනගන්න පුළුවන්ව තිබ්බා ලියුම කියෙව්වා නම් කොහොමද කියන්නේ ලියුම During the කියෙව්වා නම් letter work, the letter ඔව් red. ඔව් ලියුම කියෙව්වා නම් if the letter Letter work were red. If the letter were red, සත්‍ය දැනගන්න තිබ්බා. The truth. That පුළුවන් would කියලා be කියන්නේ පුළුවන්ව තිබ්බා කියලා කියන්නේ නේද බං? who can be could be